අපි හැම කනම කැඳවලාති බේ වා. අපි හැම කෙනනක්ම ස්වාමින් වහන්සේ කැඳවලාති බෙනවා ඒ කැඳවීම කුමක් සඳහාද වහන්සේගේ යම්කිසි අල් එල්ලයක් යම්කිසි අරමුණක් කරා යම්කිසි ස්ථානයක් කර ගමන් කිරීම තමයි උන් වහන්සේ ගාරමුණ උන් වහන්සේ කැඳවලාති බෙන්නේ යම් කිසි ඊලාක්කයකට යම් කිසි ස්ථාන කර අපි හැමෝම ගමන් කරන පිණිසයි. අදවසේ මඔවබට කතා කරන්නේ. කඳුරරටට නැගී යන්න. හඳු රටට නැගී අන්ඩ අපි හක්ගයි පොතරාවම පාණගසුේ අභික්මි පෙරලකම් පරණිකිෂම හ්ගයිපොත ලේසි අන්තිම පොතට මලාකි පොතර ගිහිල්ල පොත් දෙකක් කිසිසර හටාවම බට හක්ගයි මුණ ගැහැනම්. අද දවසේ හක්ගයි පොත බලන්ඩයන මම මේ දවස් ගණනාවක්තිස්සේ. ක්්ගයි පොත අධ්‍යයනෙ කර පොත කිවට පරිචිද දෙකයි තිහෙන්නේ ඔවත් පරිචය දෙකමත් දවස බලන්ඩ යන්නේ නෑ අදදවසමා මෙහක්ගයිප දෙ කොටසක් පමණක් බසම කතා කරන්නට යනවා. අපි කිය ඕමූ පලවෙනි පරි්චයේද දෙවනි පදය. සේනාවල ස්වාමීන් වහන්සේ කතා කොට ස්වාමීන් වහන්සේගේ ගෘුවයට ගොඩ නගින්නට ගෘහය ගොඩ නගන්නට නිසි කාලේ පැමුණලේ නැතැයි මේ සනග කියතිී කියීසේක. එකල ස්වාමින්න් වහන්සික වචනය අනාගත වක්තරූ හක්ගයි කරනකොටගෙන පැමිණ කියනුේ. මේ ගෘහය පාලුව තිබෙද්දීම. ඇතුළත ලෑලිවෙලින් වසා තිබෙන නුඹලාගේ ගෙවල්ල වාසේ කිරීමට නුඹලාට මේ නිසි කාලේද. එබැවින් සේනවල ස්වාමින් වහන්සේ මෙසේ කියන සේක නුඹලාගේ මාර්ග සිිතර ගනිල්ලා. දම වහස සැබට කතා කරනවා උවහන්සේ කියන නුබලාගේ මාර්ග ශවිතර ගන්න නුබලාගේ මාර්ග සිවිතර ගන්න උන්වහන්සැ පේ කියන කලා ග සිත් සෝදිසි කරන්නාව අපේකනෙ කෙන විමසා බලන්නාව තැනන් වහන්සේ උන් ව සැපි විමසනවාඋන් වහන්සේගේ වචනයෙන් අපි කැඩපතාකි දිරේ ආවම මොකද කැඩපතගැන්න හැමෝම ඉදිරේ අදදසන කැඩපතා ගාවට ගිය කැඩපතිගෙන් කන්න ද. ඩිගවට ආවාම ඔබ දැක්ක මොනෝවද ඔබ දැක්කා ඔබ ඔබ දැක්කා ඔබ ඉන්න ආකාරයට ඊට පස් මොනාද කරේ දැම කාන්තාවට කියන්නේ ඔබ ඉන්න ආකාරය දැක්කා ඊට පස් මොනාද කරේ මොද පැන්සලා කරගෙන ෑ දැ බැවිල්ල ඉන්න ඉන්න කාට වඩ වෙන සාකාරයට ඔබ කන්න්ඩින් දැ ෙනට වට චුට්ටක් වෙනස් නය දැකින්න කන හ. අපි කන්නාඩි ගාවටාවම අප දකින අපි අපි විදියට. අපි දකිනවා අපි අපි විදිට. දේව වචනය අපි පෙන්නනවා අපි විදිට.. දේ වචනය අපි පෙන්නනවා අපි විදිට. දේ වචනය අපිට පෙන්වනවා අපි කවුද කියලා. දේව වචනය තමයි අප අපි දකින හොඳම කැඩපත කන්නාඩිය. <tutly> <melodic> a a ේ හැමදාම කන්නාඩිගව්ටිල මූුණ බල බොමුොදයි. මේක අප එකත් දාගණඩ ගොඩාක් හොඳයි.ද අප යන මේක් කරට බයිනතු මේකක් කරන්න කිසි ප්‍රශ්නයන්නේ අප අපිෝ දකින. දේව වචනයෙන් අපි අපිෝ දකිමු. දේ වචනයෙන් අපි අපිෝ දකිමු. උන්වහන්සි ගෙන නුබලාගේ මාර්ග සිතර ගනිල්ලා. කියනවා. සමහරු කියනවා මේ දේව මාලිගාව ගොඩනගඩ කාලය නෙමේ මේක කාර්ම දෙකක් කතා කරන්න පුළුවන් අදදවසේ මම කතා කරන්නේ ආත්මික ජීවිතය ගැන ආත්මික ජීවිතය කියන්නේත් යම්කි විදිියක දේව මාිගාව ගොඩ නැගීම. ඒ වගේම දේව මාලිගව ගොඩ නැගීම කිවම ඊලංක අදස්සතමයි දේව මාලිගාව ගොඩ නැගීම එකඇනනි පල්ලි හදන එක. අදවසම කතා කරන්නේ ආත්මික ගෘහය ගොඩ නැගීම ගැන කරතිපොතේ කියනවා ශුද්ධාත්මන් වහසේ නුබලා තුළ වාසය කනවා නබලා ශුද්ධාත්මනන් වහන්සගේ මිගාාවව නොද නිද කොරති තුනේ දස පලන කොරතුනේ දස නුබලා ශුද්ධාත්මන් වහන්ස මාලිගාව අපි හැම කනෙක්ම ශුද්ධාත්මෑනන් වහන්සේ වාස එකන මාලිගාව නිවස මාතුල තමයි ශුද්ධා මෑනන් වහන්ස වාසය කරන්නේ එහනම් ම උන් වහන්සේ නිවස හලෝලුයා න බදවන් වස ම ිගාව න්ගේ ක නැටක නොබදවන්වාස ිග උබදවියන් වාහසක මලි ගාව අපි දෙවියන් වාසගේ මාලිගාව අප ඒකිනේ කන දෙවියන් වාස ගෘහය එ මේ ගෘහය තුළතාමයි මේ ශරීරය කෙනෙ ගෘහය තුළතතා මයි ශුද්ධාත්මයන් වහන්සේ වාසය කරන්නේ එන අපි එකිනෙක් කෙන පල්ලිය බැඳ ලඟිනෙ කෙනන පල්ලියකගේ පේවාදගිය. බැන්ව ලංඟිනෙ කන පල්ලියකගේ පේවාදග හොඳද හෙරල බලන්න සල්ලියන්නේ. ගේ පේන දෙවථානයක් වගේ දව ගෘය වගේ පේනවත් ඕ හෙම පේෙන්දෝනෙ ඇයි අපි හැමෝතුලම ශුද්ධාත්මයන් වහන් ඉන්නවා ඒ නිසා අපි දේව ගෘහය අපි හැමෝම දේව ගෘහය මෙතන කෙනවා සමහරු කියනවා දේව ගෘහය ස්වාමීන් වහන්සේ ගෘය ගොඩන ගන්න නිසි කාලය පැමුණේ නැහැ ම කතා කරන්නේ ආත්මික ජීවිත ගොඩ නැගීම ගැනයි යම් වෙලාවට අපි හිතනවා මේ යාඥා කරන්න කාලය නෙමේ සමහරු. මේ අද බයිබිලකිවන් ඕෝන නෑ. අද පල්ලියන් ඕෝන දවසක් නෙමේ. සමහරයි කියන දෙවියන් වහසේ අදහනවා කියලා නද දව දෙවෝ දෙයෝ කිය ක හැමවෙල මෝන ෑ මස්කනවා කියලා කේදාගෙන මස් කන්න නෑන දෙවු අදහනව කල පල්ලිය බදාගෙන බයිබෙල බාගෙන හිරදේමයන් බදාගන, යාාඥාව යාාඥාව, යාඥාව මෝනෙ නෑ. ොයා කවු නිරහර යක් ඥාවවද නිවාඩු දස්ස කවත්ම කකර වැඩසරහනදදාාන. හැ මනිර්දම දේම යැන්තියෙනවා නේදකඉට දෙන්න නෑගොට. ඇඒ දෙවල් කරන්නේ. ව්‍යාත්මික ජීවිත ගොන්න ගන්න ඕනේ. මෙයාත්මික ජීවිත ගොන්න ගණ්ඩෝනේ. මොත්මික ජීවිත ගොඩන ගණ්ඩෝනේ සමහරට අපි හිතන්ඩ පුළුවන් යම් කෙන හිතන්ඩ පුළුවන් ඒ සුස් වහන්සේ දැන්බන්න නෑ ීක්ෂණ කද ද වහන්සෙන්නේ. අලහද දියුස් වහන්සේ එන්නේ දන්නවාද නැදද දන්නේ. උදන විතරනේ මන්දන්නෙත් නෑ. ඒසුස් වවාන්ස නදින අපි කවුරුත් දන්න නෑ බැප එක දෙයක් දන්නවා ඒෙස්වාසේ බොහ මික්මනිින් ගනවා. යේවාේ බොහො මික්මනින් එනවා. යවාහසේ බොහ මික්මණින් එනවා න උන්වහන්සේ එන්නේ උන්වාහසක මනාලිය ගෙනියන්ට සභාව කැන උන්වාසක මනාලියත් අබව කැන් උන්වාසක මනාලිය මනමාලියක් වන දවස්සේ පාන්තර කීරද නැකිරන්නේ සෞද සමන් කෙන එකට දෙකට කියලා එක මේකාල් ශිෂ්ට කුමර නැගිට ේවලටද අඳන්න. පාන්තර නැගිල්ල තමයි ලැස්තු වෙන්නේ. පාන්තර නැගිල්ලා තමයි සූදානාවෙෙන්නේ. ඇයි මනාලය මුණග හැන්ඩයන්ඩ මනාලිය මනාලියක් ලෙසේ අන්්ඩෝනේ. මනා. ලියක් ලෙස අන්ඩ ඕනේ මනා ලීගිනික තේරු මේකයි මනා ලිය නේද මනාවට සැරසුනාව මනාවට ගැලපුුණාව මනා ලෙස සූදානම් මුණාව ලියක් යන්න ටෝනේ එතම මනා ලිය එහනඒකට කාලය ගත කරන්න ඕන. එකට කාලේ ෑය කරන්න ඕන. එක සූදානම් වෙෙන්ඩ ඕනේ අවදිවීමක් ඕනේ යම් කැපවීමක් ඕනේ යම් කාරණ කරන්න ටඕනේ සූධනමක් සූදානමක්. තමාව සූදානම් කරන්නට කාලයක් අවශ්‍ය වෙලා තිබෙනවා. දැ සමහරවිට හිතෙන්න්නට පුළුවල් ඒේස් වහන්සේ දැම්වෙෙන්නේෙ නෑ. උන්වහන්ස කවද එනවාදක අපි දන්නෙ නෑ පේත්‍රස්ලත් කිවේ පවුල්ලත් කිවේ ඒේශ්වාස එනවා 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 කියලා. නද එදා ඉල්ල පාශ්න ිල්ලංකගේ දක්වා තාම ඔක්කොම කියන්න ඒ සුස් වහස එනවා කියලා තා මාව නෑ එන ඊට පස්සේ. පාශ්ට විනෝල්ටත් ඔය කාලයම ඉතුරුුවයි ඒශවාන්ස එනවා කියලා කියන්නට ඒන් සප හෙමු. විශ්වාස කරනවා මගේ යුගෙම් මේ කිවරේනවා. මගේ යුගෙන්ම මේ කිවරය නවා ම විශවාස කරන්නේ මට මැරෙන්ට සිද වන එකක් නැහැයි කියලා. ම ඔසවා ගැනීමට අසුුවේ කියෙන බලාපොත්තු තමයි තිබෙන්නේ. බෝමික්මනින්. අපි හැමෝ මෙත නන්නේ. අපි හැමෝ මෙත නින්නේ. අපි හැමෝ මෙත නන්නේ. අපි හැමෝ මෙත නින්නේ, අපි අපි ගොඩන්න ගණ්ඩ කාලය ඇවිල්ලා. මේ දේව ගෘුවය ගොඩනගන්්ඩ කාලය ඇවිල්ලා. දෙවියන් වහන්සගේ ගෘුවය අනර්ග ලෙස මනා ලෙස බෝම අලංකාරවත් ලෙස උත්කර්ෂව උත් කෘෂ්ටවත් ලෙස තමනත්ගැ ්ලොන් වචන. සීල්ල වචන භාවිතා කරන්න ඕනේ, අපි දේව ගෘය ලස්සන කරන්න. අපි උඩ පල්ලි හදන්න ඕනේ. අනර්ග පල්ලිය අප උඩහදන්න ඕෝනේ ස්සන දෙව ගෘහයක් අප නිම කර්ඩෝනේ ඒගැන යාඥා කරන්න කියලම බෝනන්දුක නතර මමේ වෙලේ කතා කරන්නේ අපි අපිෝ ගොන්න ගණ්ඩෝනේ මනා ගෘහයක් හැටියට. අලං කාර ගෘහයක් හැටියට. දෙවියන් වහන්සේට ප්‍රිය මනාපුක් දේව ගෘයක් ලෙස මම මාව ගොඩ්න්න ගණඩෝන. ඇයි ශුද්ධාත්මහ සින්නේ මාතුලායි. ශුද්ධාත්මයන් වහන් සින්නේ මාතුලයි. ශුද්ධාත්මයන් වහන් සින්නේ මාතුලයි. මෙතන කියන පස්සන පදේ නුමලාගේ මාර්ග සිතර ගනිල්ලා. අයවෙනිි පදේ කියනවා. නුබලා බොහෝ වැැපුරු නමුත් එකතු ගරගත්තේ ස්වල් පපයක්ක නුබල කනමු ෘපති නොපැමිණෙන් නොය ොනමුත් සෑහිබ නොැමිෙන්නොය අඳිල් නමුත් උුසුම් නොන්නොය කුලි ලබා ගන්නාද ඒ ලබාගන්න හිල් ඇති පසුම්බියක දමන්නටය. සේනවල ස්වාමින්වාසේ මෙසේ කියනසේක. නුබලාගේ මාර්ග සිතර ගනිල්ලා. නැමත කියනවා නුබලාගේ මාර්ග සිතරගාණිල්ලා. නුබලා බොහෝදේ කරනවා එව නිෂ්පලාහි. බොෝදේ කරනවා එක නිෂ්පලායි. කියෙන බොෝ මුදල් ලුපයන්නා පවා. ඒ මුද ලුපෙලා දාන් හිල්තියෙන පසුම්බියකට හිල්තියෙන පස්සකකට එක නැති වෙලා යනවා. කනව තෘප්තියට පත් වෙනෑ අඳිනවා උනුසුම් වෙන්නන්නේ නෑ. බොෝදේ කරනවා ජීවිත තෘප්තියට පත් වෙන්නේ නෑ. එතන කතා කරනවාත්ගැන තෘප්තිට පත් නොවනාව ජීවිතයක් ගැන. සෑහීමට පත් නොවනාව ජීවිතයක් ගැන. සපලවත් නොවනාව ජීවිතයක් ගැන. බෝ මනුෂ්‍යයන් තමාගේ උත්සහය තමාගේ වෙරවීරය ධරනවා තමාව දියුණු කරන්ඩ තමාව පෝෂණය කරන්්ඩ තමා උසස් කරා්ඩ තමාට පෝසත්කමගේඩ. එක වැරදිනෑ එක පාකිල කියන්නේ නෑ නමුත් ස්වාමීන් වහන්සේර අදාළ තැන නොදී කරන්නාව හැමදේකම අවසාන ප්‍රතිපාලි මොකද තෘත්තිමත් භාවයට පත් නොවීමයි. සෑහීමට පත් නොවීමයි. උපේනදේ නිෂ්පලී උපේනදේ දියවී උපේනදේ නැතිවී යාමයි.ගෙන නුබලා බෝ දේවල් කරනවා නමුත් නුඹලා නිෂ්පලතාවට ඇවිල්ලා නිෂ්පල කමට ඇවිල්ලා. නිෂ්පල කමට ඇවිල්ලා. ඇයි මතෙව් හය තිස්තුනේ අපිට පැහැ දිලිව කියනවා. පළමු මගේ රාජ්‍යයාාත් ධර්මිෂ්ඨක මත් සොයන්න. එවිට මේ සියල දෙනු ලබන්නේය. පළමුුව ප්‍රථමයෙන් මගේ රාජ්‍යස්ොෑන්ඩ මගේ ධර්මිෂ්ටකම සොෑන්ඩ. එවිට මේ සියල්ල දෙනවා. මොනෝද මේසිියල්ල කල කියැන්නේ. ජීවිතේ අවශ්‍ය සිලුම දේවල් කෑම බීම ඇඳුම් පැළඳුම්. ගෙවල් දොරවල් ලෞකක ජීවිතේ ජීවත්තිම ර අවශ්‍ය සීලු දේවල්, තව හයයි විසි පහහිදල කතා කරනවා. යක්කොම කතා කරලා. තිස් තුරේදී කියනවා මේ දේවල් වෙන්න කොහොමද පළමු මගේ රාජ්‍යස්වයන්න, පළමු මගේ ධර්මෂ්ටකම සොයන්න්න. පළමු මගේ රාජ්‍යස්වයන්ඩ, පළමු මගේ ධර්මි්ටකම සොයන්න්න. බෝ අයට අදදවසේ දෙවියන් වහන්සේස්ොවයන්ඩ කාලේ නෑ. දෙවියන් වහන්සට දෙඩ කාලයනෑ ලෞකිකදට කාලය තිබෙනවා. තමාගේ දට කාලය තිබෙනවා. ගේ රැකියාවට කාලේ තිබෙනවා තමගේ වෘතියට කාලය තිබෙනවා. බොෝදේවල්ලොට කාල තිබෙනවා ගමම් බිමයින්න කාලය තිබෙනවා. නා ප්‍රකර්දය කරන කාලය තිබෙනවා. නමු දෙවියන් වහන්සට දෙන්න කාලේ නෑහ. දෙවියන් වහන්සසිට දෙන්න කායේ නෑ. එහෙම වනාම මහන්සේ තර්මට ප්‍රතිඵල නෑ. මහන්සයේ තරමට ප්‍රතිඵල නෑ මෙතක නුඹලා බහෝ දෙනෙක් ලබනවා ලබාගන්න හිල් ඇති පසුම්බියකට දාන්ඩ. බෝ කිතුුණුවොත් වැඩ කරලා. ඇඩ කරලා මහන්ස වෙලා කියනවා. මහන්සුනා දන. පේත්‍රස්ලා යොහන්ල යාාකප ලකිීවා. මුළු රාත්‍යම වහෙසවීමුව නමුත් කිසිවාක් ඇල්ලුවේ නැත. අපෝග දශ බොෝවෙලාවට සුව මෙහැන්වලදී. බොහවෙලාට අලුත් ඇට සුභාරංචි දේශනා කරදි තමයි අප යෝකොඩට සාරගෙන කියන්නේ. ෝ මහන්සුනා මුළු රාත්‍රය වහසුනා කිසිවක් ඇල්ලුවේ නැත. பேේ කරගෙන सुභಾರಂಚಿ देೇಶනා කර್ನು. ෘසಟ ಸಲದ. මහගල සුාචි රැස්වීමමලදී නමුත් ඒක කිතතුුණුවන්ට අයිති. බොහෝ වෙහෙසමේනවා නමුත් කිසිසිිවක් අල්ලල නෑ. උදේ වෙලා බලද්දී කිසිවක් නෑ. යම් කාලයකට පසු ඇවිල බලන්නකොට හැරලා බන්නකොට කිසිවක් නෑ. ඉතුර වෙලා තිබේ නි්පලකමේ කාලයක් මහන්සේ කාලයක් වැෑවෙච්ච කාලයක් වයසරගියා වැඩකරා වහසනා මහන්සුනා දැ ශාර්රිකෝ මහන්ස මානසකෝ මහන්ස තෘප්තියක් නෑ ජීවිතේ. ತತಿයක්್ನ जीීවිතೆ. ನමුಪೇ್ರಸ್ಲ ಯಸವහಸಗ ವಚನ ಕೀಕರುವලා ದಲ ದಾಪು ವලා ವದಿ ಮುನದ ಸಿದ್ධವನೆ ಮಸು ಮहाತ್ राಾ್ಯಕಸುना. මේක තමයි දේව දරුවන් ගත් දැකීම. දෙවියන් වහසක වචනයට කීකරුවෙන. දෙවියන් වවාහසක වචනය පිළිපදදින දෙවියන් වවාහසක වචනය පවත්වන දේව දරුවන් ස්වල්ප වෙලාවකින් මහත්සේ ආශිර්වාදය ලබනවා මහත්සේ සපලත්තය ලබනවා මහස්සේ තෘප්තිර පත්වෙනවා. ඇස්වාමින්න් වහසක වචනය අපි වාශිර්වාදර ගෙනයනවා. ස්වාමින් වහසක වචනය අපි වාශිර්වාදය මාර්ගෙයට ගෙනයනවා මඟ පෙන්වනවා. වාසිකව දකුණු පැත්තෙන් දැල හිලාන්ඩ. දකුණු පැත්තෙන් දැල හෙලන්ඩ. දැල දාණ්ඩෝන පැත්ත දැලදාණ්ඩෝන තැන යෙස්්වාන්සේ කතා කරේ. ඕන් මුහදදන්නවා. යොහන්ලා යකපල පේත්‍රස්ල මුහද දන්නවා. ඒක වෘතිය ඕ මුහදක හැප්පුුණාව අයෘතිය නෝන රාතිය මාලු අල් ඇල්ලිය යුතු අය මුළල් රාත්‍රී නිෂ්පලවාවා තවල් වෙලාවේ. මමාලු අහු නොවෙන වෙලාවේ. මුදගන්න දන්න යහල්ල යකොප්ල පේත්‍ර සලට යේෂ වවාහසසිගෙන දකුණු පැත්තෙන් දැල හෙලාන්ඩ. ඔන්ගේ දැනුමට වඩා එහයින් ගිය ප්‍රකාශනයක් මඟ පෙන්වීමක් යශස් වහන්සකෙන් නවා. එන අපි උන් වහසරට මුල් තැන දෙන්න වෙලාබේදී. අපට ශුද්ධාත්මෑන් වහන්සේ මඟ පෙන්න්නනවා මොනවද කරන් ඕෝනේ, ජීවිතය කොහොම දිරියට ගෙනියන් ෝනේ ජීවිතය කොහොමද තෘප්තිර පත්වෙන් ඕෝනේ ජීවිතය කොහොමද ජයගන් ඩෝනේ. ආශිර්වාදලා බණ්ඩෝනේ ඉදිරියට ගමන් කරන්්ඩෝනේ. සැකිතුනුවන් හැටියට අපි හැමෝටම තියෙන් ඕනේ සෑහහිමට පත්වනාව ජීවිතාව. තෘප්තියට පත්වුනාව ජීවිතයක්. එහම වෙලා නැත්නම්. ඔබ ඔබ විමසා බලන්ඩ මෙතැන නුඹලාගේ මාර්ග සිතර ගනිල්ලා දෙවැනි වතාවටත් කියනවා. නුබලාගේ මාර්ග සිතර ගණ්ඩ. අද දවසේ අපි ඒකිනෙක් ෙනා අපඒකිනෙ ක නව සෝදිසිකරන් ෝනේ ඇයි මම සපල නොවනේ ඇයි ම තෘප්තිමත් වෙලා නැත්තේ ඇයි ම ආශිර්වාද ලබල නැත්නම් ඇයිම ආශිර ලබන්ඩ බාධාවනේ සෝදිසි කළ බලඩෝනේ. මහන්සිේ තරමුණට ප්‍රතිඵල නොලබුවවා ඉන්නවන බලනොන ඇයි. මොකද අපිටෙසෙයි අයිතියක් නෑ මොකද දෙවියන් වාහසපය කැඳලති බේෙන සපලත්වේයට. ේ කැදලතිබෙන ශිරවාදය සපලත්වයට ජයග්‍රහණයට ස්ුවේට අනර්ගත්වේයට උතුන්කමට දෙවනසපේ කැදවල අති බෙන්නේ. ඒ ගමන යන්ට අමාරු ීතිබෙනවාන අපි අපේ මාර්ග සෝදිසිකර්ඩ වෙලා ැවිල්ලා. අපි අපේ මාර්ග සෝදිිසිිකරණ්ඩ වෙලා බැවිල්ලා. ඇයි දෙවියන් වහසිට ඕනේ මේ වසරේ අපය සමුෘර්ධිමත් අවස්ථාවට ගෙනියන්ට. මේ වසර අප ඒකින කරාගේ ජීවිතේ සමුෘර්ධිමත් වසරක් කරට දෙවයන් වහසසිට ඕනේ. තැට අන්ඩනං සෝදිසි කර බලන්ඩ. එතැන්ට අන්ඩනාම් සෝදිසි කර බලන්ඩ උන්වහන්සේ මෙතනදී අපිට අවවාදයක් දෙනෝ. උන්වාසේ මෙතනදී අපට අවවාදයක් දෙනවා. නුබලා නුඹලාගේ මාර්ග සිතර ගන්න. ඊට පසු කියනවා මාවිශීන් ගෘහය කරේ ප්‍රසන්නව ෞරව ලබන පිණිස නුබලා කඳුරාට නැගී ගෝස්, ලීගෙනනවූත් ඒක ගොඩ නගා පල්ලා යයි ස්වාමින් වහන්සේ කියන සේක. වහන්සේ දැන් මඟ පෙන්වීමක් දෙනවා.වාහසේ දැන් අවවාධයක් දෙනවා. කෙන දැන් දේව ගෘහය ගොඩනගන්ඩ කාලේ ඇවිල්ලා. දේව ගෘහය ගොඩනගන්ඩ කාලය ඇවිල්ලා. එන මොනාද කර්ඩෝනේ නොබල එකනෙක් කෙනන කඳුරට නැගී අන්ඩ. නුබලා එකනක් කෙන කඳුරට නැගී යන්ඩ. කඳුරට නැගී ගෝස්. ලි අරගෙනෙන්ට තැව අරගෙනෙන්ට ලෑලි අරගෙන කඳුරට යන්ඩ කඳුරට යන්ඩ කඳුරටට යඩ අපිට අවවාදයක් අපි මඟ පෙන්න්නේි මක් දෙනවා කඳුරටට යන්ඩ න හැම කෙනෙක්ම කඳුරට යන්ට කාලයවිල්ලා දැ හෙට හිතන්ප ගෙවල් ලුුණලා නුවරෙල්ලි පදදිංචිටියයන් ඒකන ම මේ කතාගෙන ආත්මික දෙයක්. නැ කට ඔක්ුම බද සබහ කවරු කොම ල්ල ුුණ ො ග දරට න පා් නද. ඒ ගිහිල්ලා. කියන කඳුරාට නැගී ගොස්. ලීගෙනනවූත් එක ගොඩ්නගා පල්ලා යයි ස්වාමෙන් වහන්සේ කියන සේක.හඳුරට කියන්නේ අමාරු අදදැකීම. පයි අන්ඕෝන. කන්ද නගින් ඕනේ. කඳුරටේ ලීකපන්න්න කන්ද ලීක පන්්ඩෝනේ. එ අරගෙන එන්ඩෝනේ ගස් කපල අරගෙන එ්ඩෝන. මහන්සියත්. කැපවීමක් අමාරුකමක් කරන්නට උ වහන්සේ ප්‍රාවාදයක් දෙනවා. මතේ වතන පරිච්චේ දරාවම අපි දකිනවා මේ වගේ සිද්ධිය. මක දුන්වහන්ස කියන්නේ. යමෙක් මාගේ මේ වචන සයිව පිළිපදීද. ඕ පරුවතේ මත තමාගේගේ සාදාගාත් නුවන ඇති මනුෂ්‍යකරු සමානකරු ලබන්නේය. ක් මාගේම වචය අසා ඒවා පිලිපදීද හ කොයි වගේද පරුවතයක් මත තමාගගේ සාධ ගාත් නුවන ඇති ඥානවන්ත මනුෂ්‍යකුට සමානකනු ලබන්නේය ඉර වර ප්‍රසාධ කතා කරනවා වැසි වවැස් හුලග ම ජලේ ලායි ගෙට ගැස්වේය ය නො වැටුන ඒ ව ප පරුවතයක් මත ගොඩි නැගීම වර ප්‍රසාදය තමයි වැසි වැස්ස සුලග ම ජල ගලා ගැසුවට නොවැට සිටන එක ඒ අත්දැකීම ගැන තමයි ස්වාමින් වහන්සේට කතා කරන්නේ. කඳුරාට නැගී අන්ඩ මහන්සියක් එනම් කැපවීමක්, කාලේ වැයකිරීමක්, ස්වමේ වැයකිරීමක්, වියදමක් දැරීමක් කරන ගොටගෙන තමාත් තමාව ගොඩන ගණඩා. අපි අපි ගොඩන ගන්ඩ. අපි ආත්මික ජීතය ගොඩින ගණ්ඩ කාලේ වැකරණ්ඩෝනේ, ස්්‍රවමේ වැයකරණ්ඩෝනේ සමට නිතිමරණ්ඩෝනේ, මුදල් වැයිකරන්ඩෝනේ. මරයි යාත්ඥාකන ස්වාමිණ, ම ආත්මික වර්ධනය කළ මැනව. ම වාත්මික වර්ධනය කළ මැනව, මවාත්මිකෝ වර්ධනය කළ මැනව. කවර යාඥා කල ආත්මික වර්ධන වුනාද. ආත්මික වර්ධනවෙඩ පුළුවන්ද යාාඥා කළ කවදාවත් බෑ. කවර බත්කණෙ නැතුකෙන ස්වාමණි මටශක්ති දුන මෑනව, මට ශක්තියේ දුන මැනව, මගේ ඩ පිරව මැනව ම පෝෂ්ණය කළ මැනව ත් කණ නෑ. කෑම කන්නෙ නෑ උයන්නේෙ නෑ නිකංදලා ලේසිී නද උයනට උනක මහන්සේන යඥාකට පෝෂණය කළ මැනව. පෝෂණය වෙනවාද බත්නොක මාලුුණනොක එලෝල්නොක මැල්ලුන් නොක පෝෂණය වෙනවාද නෑ පෝෂණය වෙන්නේෙ නෑ. පෝෂණයවෙෙන්ඩ නං කෑම කණ්ඩන. ආත්මික වර්ධනය කළ මැනව. යාාත්ඥාකරට ආත්මික වර්ධනය වෙන්නේ න එන ආත්මික වර්ධනය න්න ක්‍රියාවක්. යම්සි ක්‍රියාවලිය. යම්සි ක්‍රියාදාමයක් අපි අපි ආත්මිකව වර්ධන කළ යුතුයි. මම මාව ආත්මිකව වර්ධනය කළ යුතුයි. කඩ කම්මැලින මොනාද කරන්නේ. කන්ඩ කම්මැලින පට වෙලාවට ක්ඩ කම්මැලි. කෑවට පස්සේ හරි මහන්සේ. කාලා මහන්සේ යන්න මොනාද කරන්නේ අපකට තේකක් බො ොද කාලාම් මහන්සිේ එච්චට ගොඩක්කාරනන්නේ කන්නෙත් සිකයි කණ්ඩකම් මැලි වෙලාකට කෑවම් මහන්සේ හයියෝ. කාල මහන්සේ කාප මහන්සේ අන්ඩ තේකක් බොන්න ඕනේ. සිිෂට පයිනවා. ඒ බැන්න අපිය වහන්නේම් කණ්ඩ මහන්සේ නොකඉන්නවා බොවර්ධන වෙන්නේ ආත්මික ජවිතය ගොන්නා ගන්්ඩ මහන්සිවෙෙන්ඩෝනේ කැපවන්න ෝනෑ. වැෑවෙන්ඩෝනේ මුදල් ශ්‍රමය කාලය වැල්වෙන්ඩෝනය එමනතු ආත්මික වර්ධනයෙන්න්න බෑ. එම නැතු ආත්මික වර්ධනයන්න බෑ පරවතයක් මත සෑදව නිවස ගැනමාකිව්වා. පරුවතයක් මත නිවස හදන්ඩ කොච්චල අමාරුද. කොච්චල අමාරුද. ෝචර මරුද. මහන්ස ගල් වැලි සමින්ති නොක්කුම කඳුඩ රදින්න ඕනේ. හැම දෙක් නිය ඉදල කඳුඩු රදින්න ඕනේ. ලොකු ශ්‍රමයක් ලොකු මුදල් වැැවීම, ලොකු කාලය වැැවීම, ලොකු මහන්සියක් දරන්නට ඕනේ. ඒ මහන්සේ වෙච්ච ප්‍රමාණයට අනර්ග නිවසාක්ඒ පරවෝතති මත ගොඩන්නැගෙනවා. ඔබෝබේ ආත්මික ජීවිත ගොන්න ගන්න අපේ ආත්මික ජවිත ගොන්නාගන්න අපි මහන්සුණු තරමට අපි අපේ ආත්මික ජීවිත ගොන්නගනෝතමහරයි කියයි මට යාඥා කරන්න කම් මැලි අයිබෙල කියවන්න කම් මැලි යඥ කරන්න බැහ බයිබිල කියවන්න බැහැදවට හැමිරදම මෙෙන්ට බැහැ පයිබල් පදයක්ත් දෙකක් කටපාඩන් කරන්න බැහැ දෙවියන් වහාසට දෙන්න බැහැ නිරහාරු ඉන්න බැහැ. මං ගෙදර ඉන්නේ රස්සාාවට යන්න නෑ කාතා යාඥෝට එන්න බැහැ. සිකුරාද ගෙදර ඉන්න මුකත් නෑ නිරහාර යාඥෝට එන්න බෑ. අම්මූ මේ මනුස පොයධාරත් ්‍යාඥාවදානො එදාරත් නාලාපොඩ්ඩක් ්‍රදිහොදල නිදාගන්න ඉඩ දෙෙන්නේෙ නැ එම් ආත්මිකු වර්ධන වෙන්නේ? නෑ. තින පතා යිබිලෙකී වන්නඕ. නප දේවශනය කියව්ඩෝනේ. දිනපතා දේවශිනය කියවන්්ඩෝනේ. දිනපතා දේවශනය මෙනෙහි කරන්්ඩෝනේ. දිනපතා බයිබල් පද කටපාඩන් කරන්්ඩෝනේ. දිනපතා ආත්ඥා කරන් ඩෝනේ දිනපතා පෑ ගණන් අ්‍ය භාෂාවෙන් කතා කර්ඩෝනේ නිතර මණ්‍ය භාෂුවය කතා කරන්න පරේ යන ගමං අන්‍ය භාෂාවන කතා කරන්න කාන්තා වයන ගමන් ඔොබට පුළුවන් අන්න්‍ය භාෂාව කතා කරන්න නානගමං අන්‍ය භාෂාව කතා කරන්න. බයිකක යනගම අන්න්‍ය භාෂාව කතා කරන්න මේ පරිසම ඇස්තතික වහගන්නෙ. ඇතකවා ගතොත් ඇතිරුකගේ හටම වග කියන්න ඒ වාහනේල හු අය නේද තමා වාහනය ධන්න්‍යභාෂව කතා කර කරන්න ඇස්තක වහන් නැතුව. තිකන්ගලට රන්න්‍ය භාෂාව කතා කර නානකොට අ්‍ය භාෂාව කතා කර අප දීල තිබෙන අපි වර්ධනය කරා. මෙ දීල තිබෙන අප වර්ධ නෙවෙන්ට වර්ධ නෙවෙන් අවශ්‍ය කරන සීලුම දේවල් දෙවියන් වවාසට දීල තිබේෙනවා. දේ වශනය දීල තිබෙනවා. නේද බොහෝ ලංකායි බෝ සභහල්වලට පල්ලි යක්නෑ. අපි ස්තුති කරු අපි ස්තීර ගොන්නකිිල් ල දීල තිබන. අපි තමාරුකා එ න මෙැන අතන මෙත දේවමන් ති කියල ති කියල තියල ති කියල දෙවනි ස්තර අංකාර ලස්සන ගොන්නැකිල ගෙන තිබෙනවා ඒනි ස්තුති කරලා එක පවිච්චි කරන්න වර්ධනය වවෙන්න. අන්න භාෂ දීල තිබෙන. ර්ග වරප්‍රසාදේ පාච්ිරන්නු බේ වර්ධනයට. දේවශන මෙැෙහි කරන්නු බේ වර්ධනයට අපිට එක දී ලතිබෙනවා. එක අපිට දීල් තිබේෙනවා. ඒ අපිට දී ලතිබේෙනවා. අපිට වර්ධනවෙන්ට අවශ්‍ය සිල්ලු දේවල් උන්වාස අපේ අතර දී තිබෙනවා. ශුද්ධාත්මවාසේ මත් තුළ ඉන්නවා. ශුද් ධාත්මවාසේ මත් තුළම ඉන්නවා. අපිට වර්ධන ඕවන සියල්ල අපි තුළ මොන්වවාසේ තමාතිබේෙන. මෙතනක කියන කන්දුුරටර ගහිල්ලා ලී කපාගෙනනන්ට. ආත්මික ජීත ගොන්න ගන්ඩ, ැපවීම් කරන්ඩ. මහස්වීම් කරන්ඩ. සමාට නිදි මරාගෙන බයිබලේකේවාද. කැප වෙලා බයිබල කියේ වන්න්න. කැපවෙලා යිබ කටපාඩන් කරන්න බ වටිනා බයිබල හමපාදයක් වටිනවා. හොඳයි සහර පද අි තෝරගෙන කටපාඩන් කරන්න. දේබල් කරන්න. දෙේව අනොසක රාචරදෙන්න්න ආත්මික වාර්ධන එක බලපානවා. මෙතනක බොහොයා ගන්න හිල් පසුම්මිය කරතාදාන්නේ. ඒ සපලත්න ඇති දෙවරාජිර දෙන්නන්නේ නෑ දෙවරාජිර දෙෙන් ඔබ සපල වන. එක අ ආම ජිත ොන්නගඩ හේතුවක් ආත්මික වර්ධනයට හේතුවක් දෙවරාජිර දෙ මෙවැනි ආත්මි ක්‍රියාකාරකම්මල ලේදෙන්දවැනි ආත්මි ක්‍රියාකාරකම්මල යෙදෙන්ට මෙතන අි විස්සර හට ගියාම අබි දකිනවා මෙතන මොනාද කියන්නේ. ්ලම එතන කතාර නුබල බොහම නමන පද කියන නුබලා බෝහමයක් ගැන බලා සිටේ වුව නමු ඒේවා ස්වල්ප විය නුබලඒවා ගෙදරගෙන කළ මව පින්බ දැම්මුවේමේ මක්ට ස ද සේනල ස්වාමිවා සනසෙක්. මගේ ගෘහය පාලුවතිබෙද්දී. නුබලා එකනෙකා තමතමාගේ ගෙදරට දුවන නිසාය. මගේ ගෘය පාලුවතිබෙද්දී ඇයි නුබල නිෂ්පල වෙලා ඉන්නේ ඇයි නුබලා ආශ්ල නොලබායිඉන්නේ. මගේ ගෘහය පාලුවති බෙද්දී නුබලා නුබලාගේ ගෙදරට දුවන නිසාය. ගෙට දන. සමහරට දේ ඉන්ගටත් පොට හදිසි දේශනාටිකත් දික්වුණොත් හිමිටො ලස බැලන ැකි වරයිද දැන් ගෙදරයන්න ඕනේ. නුබලා ගෙදට දුවනවා. එකගේ නුබලාගේම කාරණ. ආත්මි ජීතය වර්ධනය කරන්තින බාධාවක් තමයි තමාගේම කාරණ. ව ගෘහ තිබෙන මොනාටද නමස්කාරයට යාඥඥාවට ඒ වචනය වැනි ආත්මික කාර්මාවලට දේව ගෘහය පාලුව තිබෙනවා කියන්නේ මොමක දේව ගෘහය මයි අපේ ජත යාත්ඥ්‍යාව හිඟකම නමස්කාර හිඟකම වචනය හිඟකම දීමේ හිඟකම දෙව අනසේ දක්වන නද ඒේශලු කානාවල හිගකම ආමික කාරනුල හිගම තමයි කිය දේව ගෘහය පාලුවරතිබෙන. ත් ජීත පාලුවති බෙද්ද බලා නුබල ගෙදටමුතු ලෞකික රණ ලෞකික කාරණ ශ්මතු වෙලාති බේවා බාහිර කාරණ ශ්මතු වෙලාති බෙනවා තමන්ගේම කාරණ ලෞකික කාරණ පාපේ කාරණ ලෞකික කාරණ ශමතු වෙලා ලෞකික කාරණය ශමතු වෙලා යඥ කරඩ වෙ ක්නෑ නමුත් ව ල ට වෙලා ීව එකට Facebookස් එකට YouTube එක ඒකට එක රකට එකක පට වෙලාති බෙනවා. යක්ඥා කර් වෙලාවන. ූත්ගෙන යායක්ඥකට වෙලා නෑන පස්් ැලුවොත් ඕනතරන් වෙලාව නාස්සි කරල ලෞකි කාරනම්. ඉර්ද පල්ලියෙන්ඩ වෙලාවක්නෑ. වෙන කාරණවට අපිට වෙලාවතිබෙනවා. ඉරද පල්ලියෙන්ඩ වෙලාවක්නෑ. යාඥ කට වෙලාවක් නෑ. බයිබෙල කියවන්ඩ වෙලාවක් නෑ. නමස් කාරකණ් වෙලාවක් නෑ, නිරහාරවිඩ කාලයක් නෑ. නො දෙඩ දීයක්ක් නෑ නොමත අපට හැම දේටම වේදන් කරන්න තිබෙනවා. හැම දේටම කාල තිබෙනවා ආත්මික දට කාලේ නෑ. නුම්ඹලා නුඹලා ගෙදට දුවන නිසාය. බෝ කිිතු නොපවා අද ආශිරත් නොලබායින්න තත්වට පත් පවෙලා තිබෙන්නේ. යම් අය ආත්ම ජීතය සපල නොවී ලෞකිෙක් ජීතය සපල නොවී සුවත් දකිම නැතුව. ජයග්‍රහයි ජීවිත නැතිව යම්ම ඉන්න තැන්ට පත්තලඉන්නේ. තමාගේම ගෘහයට තමාගේම ගෙදරට එක තමාගේ කාරණ ලෞකික කාරණ මුදුන් පත්වෙච්චේ නිසා. දෙවියන් වහසට මුල් තැනදීම වෙනුවට තමට මුල් තැදී පවලට මුල් තැ දී තමාගේ රැකියාවට මුල් තැනදලා තමමාගේ දේවල්වට මුල් තැනදීලා. ඊට පස් ඇවිල්ලකින පාස්්ට සුවවෙන්න. පාස්්ට සපල වෙන්න. පස්්ට නිසාහරුවන්න මංවුවෙන්. නිර අප පවුලව වෙනුවෙන්, පශ් නිහර ආඥාක කන්න්න අපි දරුව වෙනුව අපි දරුව නොමග හිල්ලා අපි දරුවාකීකරුවේ, පාශ් නිරහර වන්ඩ අප ව්‍යාපාරය සපල වෙලා නෑ. එතුර මට කණඩ දවසක් නෑ. හැමදවශ නිරහර ඉන්ට වෙන. ඉන්නටිකටත් ඉන්න අමාරුවෙන් ඒවටත් ඉඩ ගියොත්තේම මැල්ලයිීමමාව තමාගම ගෘහට දුවන නිසායි. ලෞකික දේ පසු පස. තමාගේ දේ පසු පස දුව එක නමත්වෙලා. දෙවියන්වාහස පසු පස දුවන්ඩ දැන් කාලය ඇවිල්ල තිබෙනවා. තමාගෙමදේ අයින් කරලා දෙව්‍යියන් වහන්සේ කාරණා පසුපසි දුවන්ඩ කාලය ඇවිල්ලති බේෙනව. දහතුන්ගනි පදවුන් වහස කියනම අවසං කරන්න යන්නේ දෑන්. එකල ස්වාමින්න් වහසගේ පණිවිඩ කාරයා වූ හගගයි ස්වාමින් වහසක පනිිවිඩේ හැටියට සෙනකට කතාකොට. මම නුබලා සමග සිිටිමී ස්වාමීින් වහස කියන සේකයි කීවේ. වහන්සේ කියනවා, මම නුබලා සමග සිටිමි! හක්ගයි ඇවිල්ලා අනාගත වක්ෘුවරයා මේ සනකට ඇවිල්ලා කියනවා. ස්වාමින් වහන්සේ කියනවා මම නුබලා සමග සිටිනවා. මම නුබලා සමග සිටිනවා, මම නුබලා සග සිටිනවා. ඕන්ට ඒද මුණන්වාසේ මතා කරලා දුන්නා මම නුබලා සමග සිටිනවා. මම නුබලා සමග සිටිනවා. මේ සත්‍යතාාව්‍ය පැල්ල ගණ්ඩෝනේ දෙවියන් වහසේ මා සමඟයි ශුද්ධාත්නවාසේ මත්තුලයි. අනිිතර කියනවා සමහරු යාාත්ඥා කරනවා වගේ පුරුවවන්ඩ පුරවන්ඩ පුරුවන්ඩ වඩිඩ ශුදදාාත්මනි හෙම වඩින්ඩ දෙයක් නෑ. පුරවන්ඩ දෙයක් නෑ. උන්වාස මාතුලයි. උන්වසගේ බලය ශුද්ධාත්ම පුරවලතිබෙන්නේ. ආලේපේ ම පුරවලතිබෙන්නේ. අප එකට වෘත වෙලා ඉඩ දෙනන ශුද්ධාත්මන් වහසට මාතුල ක්‍රියා කරන හලොලුයියා. ශුද්ධාත් වසේ මාතුලයි. ින ශुදධත්මි කල කිය ඕන නෑ. පුරවන ශුදධත්මි කල කියන් ෝනේ නෑ ශුද්ධාත් වස ම තුලායි. උන්හස බලය ම තුලායි. අපි විවෘත ෙන්ඩෝන අපිද දෝන ත්මන් වසට ක්‍රියා කරන්න. අපි විවෘත ෙන්ඩෝනේ ඒ වාතාාවරන අපි සකසන්න ටෝනේ, ආත්මික වාතාවන අපි සකසන කලා අපි තුල ආත්මන් වහ සපතුළ ක්‍රාරනවා. හග ඇවිල කියන ස්වාමීන් වාසිනු බලා තුලායි. ස්වාමන් වාසිනු බලා තුලායි. මන් වවාහස නුබලා තුලායි ඕනටකිවා නුබලාගේ මාර්ග සෝදිසි කරන්න. ඒ කන්දුුරට ගොස් ලීගනල්ල ගෘහේ ගොන්න ගන්න. ඔක කැපවෙලා ආත්මි ජීත ගොඩන්න ගණඩ. ඊට පස්ස කියනෝ මම නුබලා තුලායි. යාත්මක ජීත ගොඩන්න ගන්නාව අය තුල. දෙේව රජචයට කැපවෙනව අය තුල උන්වහසේ සිටින බව අදු දෑස අපිටත් මතා කරල දෙ නවා. අපි දෙදවියන් වහන්ස දෙසා කැපවෙනවා නා උන්වහන්සසි අපි දෙෙසා කැප වෙලා.

අපේ සූදානම් මත තමයි. අපි ඒ දේවල් අත්පත් කර ගැනීම උරුම කර ගැනීම බක්ති විඳීමම තිබෙන්නේ. ඒ දව ොක්කම දීලතිබෙෙන සවේ දී ලතිබෙන්නේ. ආශිල්වාද දීලතිබෙන්නේ. සපලතිය දීලතිබෙන්නේ. ජය දීලතිබෙන්නේ. මේ දේවල් දැන්ඩ දෙයක් නෑ අපිට.ඇමේදේ කතාකට පරණකිසුම අපි අයින් අලුද්‍යසුම ඉන්නේ. අපි රුණාව යුගඉන්නේ මේ කරුණාව යුගන්නව අපිට සුවය ලැබිලිවරයි. සපලය ලැබිල ඉවරයි.ජය ලැබිල ඉවරයි, සමාධානය ලැබිල ඉවරයි, තවත් යකෙක් නෑ අපිට බාධ කරන්න ැයි ඒස යකා පරාජය කරලා ඉවරයි. කරසස්ක තිදු නේය මොනද තිදු කේ අපේ සුවය මොනද තිදු කේ අපේජය මොන තිදු කරේ අපේ ආශීවාදල ජීවිතය අනර්ග ජීවිතය, සපලते जीවිතය आත්ම පිරිච जीවිතය. ල තියි සම්पूර්ණයික සියල සම්पूර්ණතර ගෙනවා. අද අපිට මෙතන මතා කරනවා ස්වාමින් වහන්සපි තුලායි. ස්වාමින් වහන් සැපි තුලායි මේ ස්थානයටි ආවම මේ ස්थාන් අපි ආවම මෙතන කියන යි පසු මනද සිද්ද නා කලක ැන දාතරෙන් පදය. ස්වාමන් වහන්ස ශෙල්තියල්ගේ පු්‍ර යුදාහි ආණ්ුකාරය සෙරුප බාබල්ගේ आත්මේද. යහෝ සාදාගේ पुत्र්‍ර උत्ත පූජක ව යශවාගේ आත්මේද. ඒනගගෙන් අනි සියල්ලන්ගේ ආත්මේද පුබුදු කලස්සේක. හලලුයා. හලලුයා ඕ දර්ු රජ ෙවනි අු දාවනි මාස්සේ විසි හතරවෙද ඇවිත්. තමුන්ගේ දෙව සේනවල් ස්වාම නස ගරුවේ වැඩ කළෝය. මේ සත්තාව එලිදරව් කරලා මොකක්ද බාමස් නුබලාසම සිටිමින. තෙරුප බාබෙල් ගාත්මය යශුවගේ ආත්මය. සැනකගේ ආත්මය පුබුදු කරා පුබදුරා පිපිදීමට ගෙනවා. නස්වාමින් වහන්සැපිතු ලින්න නිසා. ඒ පිපිදී අපිට අයිති. මේ පිපිදිීම කරනකොට ගෙන ඕවන් දේව ගෘහයක් ගොඩ නැගුවයි කියලා කියනවා. ම් පිපිදීම කරන කොටගෙන, මම මව ස්වාමින් වහස්තුල ගොන්න ගන්නට ඕනේ. පිපිදීම කරුණකොට ගෙන මම මාව දෙවයන් වහස්තුල ගොඩනගන්න ඕනේ මම මාව දෙවාන්සිල බලවත්කමින් බලවත්කමට ගෙන අන් ඕෝනේ ම මාව දෙවයන් වහස තුළ ආශිර්වාදෙන් ආශිර්වාදර ගෙනිය අන් ඕෝනේ. මම මාව දෙවන් වහස තුළ ජයග්‍රහණේ ජයග්‍රහණයට දේව මහිම මේ මහිමයට සපලත්යෙන් සපලත්යට ආශිර්වාදෙන් ආශිර්වාදයෙන් බලයෙන් බලේට මම ගමන් කරන්න ඕනේ. පිපිදීම ඔන් මතටාව ඒ පිපිදීම උන් මතටාව ඒ පිපිදම ඕන් මතටාව න ශුද්ධාත්ම සපි තුළ ඉන්න නිසා ශුද්ධාත් මනන් වහස සපි තුළ ඉන්න නිසා ශුද්ධාත්මන් වහස මතු ඉන්න නිසා මම ඉන්නේ ඒ පිපිදීමම තුलाई. හලලුයා මම ඉන්න පිපිදීමම තුයි හලලුයා මම ඉන්න පිපිදම තුයි ඇ ශුද්ධාත්මන් වවාසේ ම තුලයි එන අප පිපිදීම මෙසනගා අපි ගොඩ නැග්වස්යනගා අපි බලවත්කමින් බලවත්කමට ගොන්න ගෝස්සනඟ. දේව ගෘුවය හැදම ඒතුලින් උන්වාස කිය නවා මහිමයට පත්වෙන පිණිස. උන්වහස කිව මෙතන ඒ දේව ගෘුවය හදන්න කිය නැයි. අටවෙනි පත්ේ මාවිසින් ගෘුවය කරේ ප්‍රසන්නවී ගෞරව ලබන පිණිස. දේව ගෘය ගැන උන්වාසේ ප්‍රසන්න වැඩෝනේ. ඒ අපි දව ගෘය ගොන්නාගඩි කියලා කියන්නන්නේ. මම ඒ දේව ගෘය ගැන ප්‍රසන්න වී මහිමේ ලබන පිනිස්ස. එන දේව ගෘය වන අපිව උන්වාස දැකලා ප්‍රසන්නවෙෙන්ඩෝනේ. ප්‍රසන්න වෙන්ඩෝනේ අපි ගැන ප්‍රසන්නවෙෙන්ඩෝනේ. එගේ අපි තුලින් මහිමේට පත්වෙන් ඕෝනේ අපි තුලින් දෙව අන්සේ මහිමයට පත්වයෙන් ඩෝනේ. අපි ජවිත ගොන්න ගන කල අපි පපිදීමට ඇතුවෙන කල අපි පිදම තුළ ගමන් කරන කල දෙවන් වාස මාගෙන ප්‍රසන්නයි. හලෝලුය දෙවන් වාසේගේ මාගන ප්‍රසන්නයි හලොලුය. එවිට දෙව අසේ මාතුලිින් ගෞරුයට පත්වයෙනවා. ම පිපිදීමම කරණකොට ගෙන මංම මාවවයි බලවත්කමින් බලවත්කම ස්ථාන්් ගෙනියලා ආශිර්වාදේ නාශිර්වාදය ස්ථාන්් ගනියලා සපලාත්්‍යයෙන් සපලාතය ස්ථාන්් මාව ගනියලා සුවයෙන් සවේ ස්ථාන්් මාව ගෙනනියලා ජයෙන් ජයට මාව ගනියලා ආත්මික පූර්ණ ජීවිතෙන් ආත්මික පූර්ණත්තේ ඉහළ තැන්ගලට මාව ගෙනියලා දෙව්‍ය අනස ප්‍රසන්න කරණ්ඩෝනේ දෙව අනසේ මහිමට පත්කරන්න ඕෝනේ. ඒක තමයි අදසි දවන ප වමන කරන්න. ම අදව දव නා කරන්නේ ඒ ම දේ‍යන් වාසසිට අදදව සබ්දු පකාර කරන්න එකක මක කඳुරටට නැගයන්න ඒක මබටකිवेේ මत्रෘකාක් ලෙස කඳुරටට නැග අන් එනම් මේ කඳुරराටට නැගයන වෙලා යි හඳුරට නැග යන වෙලාවයි අපින්න ස්ථානෙ ඊළංඟග පියවරට ගමන් කරන වෙලාවයි අපින්න ස්ථානෙ ඊළංග ස්ථානයට ඉන්න පියවරෙන් ඊළංග පියවරට ආත්මික මට්ටමේ ඊළංඟ මට්ටමට අපිඉන්න තලයෙන් ඊළග තලේට අපි ගමන් කරන වෙලාවායි ශුද්ධාත්මයන් වාසරි විවෘත වෙන කලා ශුද්ධාත්මයන් වාහසර බිඩ දෙන කලා උන්වහන්ස සැපිව ඉදිරිියෙන් ඉදිරියට ඊළංග පියවරට උන්වහන් සප අරගෙනයවා